මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ පිහිටි අත්තන කඩවල යාය 28 ගම්මානයයි. මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ ගොවිතැනයි. නමුත් මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් එල්ලවන වන අලි තර්ජන හේතුවෙන් මෙම ගොවීන් සියවගාවන් නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. මේට ආසන්නතම සිදුවීම ඊ රාත්‍රියේදී වාර්තා වූ අතර යාය 28 ගම්මානයේ මෙවර යලකන්නේ යටතේ වගා කර ඇති අක්කර 5කට ආසන්න වගාබි ප්‍රමාණයක් වන අලීන් විසින් විනාශ කර දමා තිබුණා. වාසීන් පවසන්නේ දඹුලු වනරක්ෂිතයේ සිටින වන අලීන් මෙලෙස නිරන්තරයෙන් ගම්වැද සිය වගාවන් සහ දේපල විනාශ කර දමන බවයි. වන්නියක් දෙනන්න අපිට නෑ ඒත් නෑ දහදුක් ඉඳන් මේ ඇයි මේ වගානේ අපි දහදුක් ඉඳින් මට ඉයර ගහලා ලියා අතන ඉඳලා ගෙද එදව නෑ අලිය තුන් දෙනෙක් කෙල්ලා හනික කටි මෙතන හිටියා අර පෙන්න පොල් මගේ පොල්ක 23ක් පෙල්ලුවා ඉතින් ඌට කවුද කියවන්නේ හදිසියක රැයකට නිකන්වත් මිදුලට බහින්න බෑ පිටරයි කන්න බොන්න විදිහක් නෑ දැන් මේ තව දවස් දෙකක් තවසු මිතුරු කුඹුරු ටිකක් අයගේ විනාශ කරලා ගිහම ඉතින් ගොවියන්ට වහවන්න තමයි වෙන්නේ දැන් මේ කොරෝනා කාලේ රටේ බත් සපයන්න ඉන්නේ අපි ඉතින් ඒ තියෙනේම විනාශ කරලා ගිහම අපි කොහොමද ඊට පස්සේ කන්නේ ගොන්නේ ඒ ඉතින් ඒ නිසා මම අපේ බලධරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මොනා හරි කරලා මේ අලි ගැටලුවට මොකක් හරි ස්ථීර විසඳුමක් ලබා දෙන්න කියලා තමයි කියන්නේ මේ අවුරුදු 40ක් පැරණි කොස්තරනේ ඔක්කොම විනාශ කරලා ගිහින් කරාට එන යන හැටි මේ පොල්ගස් 10ක් විතර නැටක ගන්න කම්ම ගියා කියලා කියනවා කොස්තර හතර විනාශ කරලා ගිහින් දැන් පාලකෙන් ගියා පේන්නත් ඇති අපි කොහොමද ජීවත් වෙන්නේ නැත ඉන්නේ COVID-19 වසංගත තත්වයෙන් සහ පොහොර හිඟේ හේතුවෙන් පීඩා විඳින මෙම අහිංසක ගොවි ජනතාවට වන අලි තර්ජන හමුවේද තවත් පීඩාවට පත්වීමට සිදුවීම කනගාටුවට කරුණක් මෙතර සීගිරිය කිඹිස ප්‍රදේශයේ නිවස කිහිපයකටද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මෙලෙස නිරන්තරයෙන් එල්ලවන වනාලි තර්ජන හමුවේ සිය ජීවිත දේපල සහ අස්වනු රැක ගැනීමට නොහැකිව තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි. අලි එකපාරට දොරට ගැහුවා දොරට ගහනකොටම මේ දොර පෙරලෙන පෙරෙනකොට සද්දේන මම උතෙන් ඇවිල්ලා දොර අරිනකොට ලයිට් එක දාලා බලනකොට අලියගේ ඇතුලේ වෙඹ වෙඹ ඊට පස්සේ අලිය අවිගෝණිය අර පස්සට එනකොට මම පැන්නා දොර කෙනෙක් එහා පැත්තට දොලා මායි බලද්දි වෙලාව ලොකු සද්දයක් ආවා පාරක් ගැහුවා අලිය මෙතෙන්ද ඒකල එහෙම මම කාමරෙන් එළියට ඇවිල්ලා දොරෙද්ද ඇත් කියලා බලනකොට මේ ජනේලේ ඊට පස්සේ මං හිතුවා අලියා තමයි මේක කරේ කියලා මන්ට අග්ගාලා ගිහිල්ලා ළමයි දෙන්න ඇදලා ගත්තා. මොකද මේකට මේ ජනේලෙට ගැහුවා නම් ළමයි දෙන්නයි මමයි හිටියේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.